මං ඔබට එක කතාවක් කියන්නම්. දවසක් මම භාවනාවේ ඉන්නකොට පේවදනි මට මතක් කියලා ආව සට්ටිකුන්ට ප්‍රේතයව. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන සට්ටිකුන්ට ප්‍රේතයව. පිංගදනි මේක මර ලතෝනි දීලා කෑ ගහනවා. මර ලතෝනි දීලා කෑ ගහනවා. අනේ මං ආයි කරන්නේ නැහැ, මට ආයි ওই දඬුවම දෙන්න එපා කියලා කියනකොටම පිංගතුනි රත් වෙච්ච යකඩ ගුලි 60,000ක් මේකගේ ඔලුවට වැටෙනවා. චොප්ප වෙලා යනවා. ආයි උපදිනවා. ආයි මර ලතෝනි දීලා කෑ ගහනවා. ඔබට මතකද ඔබ පුංචි කාලේ තාත්තා ඔබට ගහන්න යද්දී ඔබ කෑ ගැහුවේ ගහන්න එපා ආයිනම් කරන්නේ නැහැ කියලා මතකද? ඔබ එහෙම කියද්දි පින්වතනි තාත්තා ගහන එක නැවැත්තුවා. ආයි කරන්නේ නැත්තම් කමක් නැහැ. පින්වතනි මේ පෙරේතයා කෑ ගහනවා. ආයිනම් කරන්නේ නැහැ කියලා කෑ ගහනකොටම පින්වතනි අර යකඩ ගුලි 60,000 ඔලුවට වැදලා චොප්ප වෙලා යනවා. මූ මේ ටික වෙන්න පිංගතනි කලේ මේ විනාඩි දෙකක වැඩක්. විනාඩි දෙකක වැඩක්. අද මේ කතාව මම ඔබට කියනකොටත් උගේ ඔළුවට ඒ යකඩ ගුලි 60,000 වැටෙනවා. ඌව චොප්ප වෙලා යනවා. බලන්න ඌ කරගත් අපරාධයක්. දැනගෙන නෙමෙයිනේ කලේ. පිංගතනි ඔය පෙරේ තද්දැව්ව එක ලැබුවේ අවීති මහ නරකාදියට ගිහිල්ලා. අවීති මහ නරකාදිය කියලා කියන්නේ පිංගතනි චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැති තැනක්. චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැහැ. කෑ ගැහිල්ලක් නැහැ. අවීතියේ කෑ ගැහිල්ලක් නැහැ. ඇයි ඒ? මිනිස්සු 10 දෙනෙක් විතර ඔබට පොළු වලින් ගහගෙන 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 යනවා නම් ඔබට පුළුවන් ද පිංගුතුනි කෑ ගහන්න? ඇයි කෑ ගහන්නවත් ඉඩ දෙන්නේ නැහැ උන් ගහනවා. චිත්ත වීතියක් නගන තරම් වෙලාවක්වත් සැපයක් නැහැ. කෑ ගහන්න වෙදිහක් නැහැ. ඒ තරම් ගිනි ජාලාවල පැස වෙනවා. අවුරුදු ප්‍රකෝටි ගානක් ඔය ගිනි ජාලාවල පැස වෙච්ච එකෙක්. මේක මේ ටික කරගත්ත හැටි මම ඔබට කියන්නම්. ඒකයි පිංගදනි මේ කතාවල මේ තියෙන සාරයයි අවබෝධ කරගන්න ඕනේ අපි. මොකද්ද මේක මේ කරගත්තේ? ආයි රිවර්ස් කරන්න පුළුවන් ද එකක්වත්? කළාට පස්සේ පිංගදනි එක්තරා කාලෙක මිනිස්සේ කිරල හරි දක්ෂ මිනිසෙක්. මේ දක්ෂ මිනිස්සයාට පුළුවන්ලු කැටපෝලෙන් ගල් විදලා කොළවල කැටයන් කපන්න ගස්වල තියෙන. ඒ තරම් දක්ෂෙක් මේ මිනිහගෙන් එක්තරා අසත්පුරුෂෙක් ඉගෙන ගත්තා ගල් විදින්න. ගල් විදින්න ඉගෙනගෙන මේ අසත්පුරුෂයාට ඕනේ වුණා මිනිස්සෙකුට විදින්න මේක. මේක හොයලා බැලුවා මිනිස්සෙක්ව. ඒ කාලේ රජයෙන් දීලා තිබිච්ච නිවේදනය තමයි අයිතිකාරයෙක්ව ඉන්න මිනිස්සෙක්ව මැරුවොත් හිස ගසා දානවා. අයිතිකාරයෙක් නැත්තම් කාත් කවුරුත් නැත්තම් මැරුවට කමක් නැහැ. මුගේ කරුමේ කියන්නේ පිංගතනි දවසක් මූ දකින්නවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිනවා. කාත් කවුරුත් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ නම. මූ අර ගල ඇදලා බොහෝම ඉලක්කකාරයෙක් ඒ ගල ඇදලා ඒ ගල නිකුත් කරනවා. පිංගතනි උන්වහන්සේගේ ඉහමොළ පලාගෙන මේ කණෙන් ඇතුල් වෙලා අනික් කණෙන් එළියට වීසි වෙන ගල. උන්වහන්සේ ඉරිදීෙන් වැඩලා පින්නුවම් පානවා. පිංගතනි මේ ටික වෙන්න විනාඩි දෙකක් යන්න ඇති. මූ දැනන් හිටියේ නෑ නේද පිංගතනි මේ පසේ බුදුන් වහන්සේ නමක් කියලා?
මූ දැනන් හිටියේ නෑ නේද පිංගුතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කළාම මේ ටික වෙනවා කියලා. මූ දැනන් හිටියා නේද පිංගුතුනි වෙන කවුල් කාත් කවුරුත් ඉන්න කෙනෙක්ව මැරුවොත් රජුරෝ හිස ගසා දානවා කියලා. එහෙනම් මූ දන්න නිසා නේද කාත් කවුරුත් ඉන්න කෙනෙක්ව මැරුවේ නැත්තේ? හැබැයි මූ නොදන්න දෙයක් නිසා නේද පිංගුතුනි මේකට මේ ටික සිද්ධ වුනේ? එහෙනම් නිකමට හිතලා බලන්න පිංගුතුනි, ඒකත් දැනන් හිටියේ නැති නිසා පසේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කළා. අද ඌ අදත් දුක් විඳිනවනේ. බලන්න, දැනගත්තේ නැතිකොට වෙන දේවල්. ඔබත් පින්වතුනි ඔය කරන පාප කර්ම වලින් දශමයක් කරන්නේ ඔබ දන්නවනම්. දැන් මම ඔබට මෙහෙම කියද්දි ටිකක් ලැජ්ජා හිතෙනවා ඇති. පින්වතුනි අරිහතුන් වහන්සේ විතරයි පව් කරන්නේ නැත්තේ. එතනට යනකන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ පාප කර්ම කරනවා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි, දැනගන්න. හොඳට දැනගෙන මේ ගමනේ යන්න. මම ඔබට කිව්වේ මැරෙන එක පෙරේතය වෙනවා කියලා. මම ඒකට හේතු කියන්නම්. කට වචනෙට කියනව නෙමෙයි. පින්වතුනි පෙරේතෙක් වෙන සංඛාර තියෙනවා. දැන් ඔබ ඔබගේ ජීවිතය ඇතුළට එබිලා බලන්න මම මේ කියන සංඛාර ඔබගේ තුල නැද්ද කියලා. පෙරේතෙක් වෙන සංඛාර තියෙනවා. Tamanට කරන්න පුළුවන්කම තියෙද්දි යමෙක් අනුන්ට අතපානවනම් අනුන්ට අතපාල අනුන්ගේ දෙයින් මේ යැපෙන්න හදනවනම් Tamanට කරන්න පුළුවන්කම තියෙද්දි ආන්න ඒක තමයි පිංගුතුනි පෙරේත සංඛාර. ඒක මැරිලා ගිහිල්ලා Tamanට කිසි දෙයක් කරගන්න බැරි අනුන්ට මතපාන්න ඕන කෙබ් බවට පත් වෙනවා. ඔබ Tamanගේ දරුවගේ ඉස්කෝලේට ඕන ෆොටෝකොපි ටික ඔෆිස් එකෙන් ගැහුවේ නැද්ද? ඔබගේ ෆෝන් එක සාක්වේ දාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් කෝල් ගත්තේ නැද්ද? ඔබගේ වාහනේ ගෙදර තියාගෙන ඔෆිස් එකේ වාහනෙන් එහෙට මෙහෙට ගියේ නැද්ද තමන්ගේ කටයුතු සඳහා? දීලා තියෙන නිල රතේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. නොදීපු දේ ගැන. ඔබට පෑනක් ඕනේ වුණාට පස්සේ ඔබ ඔෆිස් එකේ තියෙන පෑන් ගෙදර ගෙනාවේ නැද්ද? ඔබට ටීවී එක බලන්න ඕනේ වුණාට පස්සේ අම්මා ලව්වා ඉවෙව්වේ නැද්ද? අම්මා තාත්තා ලව්වා වැඩ කරවගත්තේ නැද්ද? හොඳට බලන්න. මේ එකකටවත් නැ කියන්න බෑ කාටවත් පිටුනේ. මොකද පටන් ගත්ත දවස් ඉඳලම කරන්නේ. මොකද මේ ලෝකය හරි සාරයි කියලා උල උලා කන්න ගත්තාම රුපියල් 20ත් ඉතුරු කරන්න තමයි හදන්නේ. රුපියල් 20 ඉතුරු කරන්න ගිහලා රුපියල් 20ට මල පෙරේතය වෙන જાතියක්. බැංකුවක් කඩලා නම් තව කමක් නැහැ. මේ මල පෙරේතය වෙන්නේ මොකටද මේ? රුපියල් 20ට පෑනට කොල ටිකකට ෆෝන් කෝල් එකකට. ලේසි නෑ. ඔබ දන්නව නම් කරයිද? දන්නේ නැති නිසා නේද කරන්නේ? අන්න ඒකයි මම කිව්වේ පිංගුදිනේ මේ පටිච්ච සමුප්පාදය කියන දහම් ගුරුවරයව මිනිස්සු දන්නේ නැති තාක්කල් මේ මිනිස්සු අවුලෙන් අවුලට වැටෙනවා. තථාගතයන් වහන්සේ පෙන්눔 කරනවා මේ පටිච්ච සමුප්පාදය කියන දහම් න්‍යාය ධර්මයේ දන්නේ නැති මිනිස්සු දිගරිච්ච නූල් පන්දුවක් වගේ එහෙට පැටලිලා මෙහෙට පැටලිලා යනවා. මියෝ කාපු හන නූල් ගොඩක් වගේ පැඩලිලා පැඩලිලා යනවා. හිතා ගන්න බෑ මිනිසුන්ට මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් පින්වතනි හොඳට අවබෝධයට ගන්න මේ මොකද්ද වෙන්නේ කියලා.